1989 විප්ලවයෙන් වසර 33කට පසු යලිත් අරගලයක් ඇතිවනු ඇතැයි කිසිවෙකුත් සිතන්නට නැතුව ඇති. නමුත් 2022 අප්‍රේල් මාසයේදී හිමින් හිමින් කොළඹට ජනතාව එක් වූයේ දරාගන්ට බැරි ආර්ථික අර්බුදය නිසයි. මෙය ගාලුමෝදර ආදරේ අරගලය ලෙස මධ්‍යස්ථ මිනිසුම් නම් කරද්දී ආණ්ඩු හිතවාදීන්ට මේ හුදෙක් ත්‍රස්තවාදී අරගලයක් වුණා. කෙසේ නමුත් නිහඬ අරගලයට ම්ලේච්ඡත්වය කියන වචනේ එකතු කරනු ලැබුවේ එදා සිටි අගමැති මහින්ද රාජපක්ෂගේ මග පෙන්වීම මත එක් වූ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් ඇතුළු ආණ්ඩු මැරයන් පිරිසක්. බස්නාහිර භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුල බලා සිටියදීම ගාලුමෝදර ආදරේ අරගලයේ ම්ලේච්ඡත්වය දක්වා තල්ලු කරනු ලැබුවා. නිහඬව අරගලයක විරෝධතාවයක නිරත වූ මිනිසුන්ට කළ පහරදීම රටපුරා ගමන් කළේ තවත් ගිනි ගැනීම් සමගින්. එක්තැනකින් ආරම්භ වූ රාජ්‍ය පාලකින් නිර්මාණය කළ ම්ලේච්ඡත්වය ජනතාවගෙනුත් සමහරු අතට ගත්තේ ම්ලේච්ඡත්වයට ම්ලේච්ඡත්වයෙන් උත්තර සොයනු පිණිසයි. එහි තවත් එක් කූට ප්‍රාප්තියක් සනිටුහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝර්ල ඝාතනයට ලක්වීමෙනුයි. කෙසේ නමුත් ගෝඨාභයගේ පලායාමට වඩා වැඩි ජයග්‍රහණයක් මෙම අරගලය තුළින් ඉස්මතු වූ බව කිව යුතුයි. රාජපක්ෂ පවුලට එල්ල වූ විරෝධය රාජපක්ෂවාදී මැති ඇමති මන්ත්‍රීලාට ඔබ්බෙන් කතා කළ හැකි තැනකට අරගලය ගමන් කර තිබෙනවා. ඒ අරගලය විසින් ගොඩනැගූ මතවාදයයි ඒ දූෂිත පාලක පැලැන්තිය හොරු බව පෙන්වීමයි. හොරුන් ළඟ වැඳ වැටුණු හොරුන්ට තිබුණු බිය තුරන් කිරීමට මේ අරගලයට හැකියාව ලැබුණා. මේ අරගලයට මිලියන 3ක පමණ ජනතා සහභාගීත්වයක් විවිධ අංශ ඔස්සේ ලැබුණ බව කිව යුතුයි. මේ ජනතාව ඉල්ලා සිටියේ වංචාව දූෂණය නැති නව දේශපාලන සංස්කෘතියක්. අරගලයේ ඔස්සේ බලයට ආ වත්මන් පාලකින් තවමත් ඒ බව තේරුම්ගෙන නැති ආකාරයක් මේ අද දක්වා කරන හොරමැරකම් වලින් පෙනෙන්නට තිබෙනවා. අරගලයේ කූට ප්‍රාප්තියේ එළඹෙනුවේ මෙම මැතිවරණයේදී. ඒ දූෂිතීන් හොරුන් අපරාධකාරීන්ව ගෙදර යවන සංඛ්‍යාව අනුවයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.